පාරම්පරික ඖෂධ හා අධ්‍යේත්වලට පයින් ගසා බටහිර ඖෂධ බදා ගැනීමෙන් අපට හිමිවන දෑ බොහොමයි. ඒ අතරින් අපේ ස්වභාවික පරිසරයේ ඉතාම සුලභව තියෙන ඉතාම පෝෂදායි වටිනා ඖෂධ හා ආහාර අප නොසලකා හරින්නේ කිසිත් නොදත් නොදොරවන්සේ කිව්වොත් නිවරදි. අන්න ඒ වගේ අප විසින් නොසලකා හැර තියෙන මහාර්ග ගුණ සහිත ශාකයක් තමයි මුරුංගා. පොලෙන් මුරුංගාගෙන ආවට මුරුංගා ගහේ තියෙන ගුණ දන්නේ නැහැනි. අපි අද මේ වීඩියෝවෙන් කියන්න හදන්නේ මුරුංගා ගසේ තියෙන ගුණ ගැන. මුරුංගා කියන්නේ පෝෂණ ගුණයෙන් නනුවන ආහාරය. ප්‍රෝටීන්, විටමින් C, යකඩ, කැරටිනොයිඩ්, පොටෑසියම්, මේද අම්ල සහ තවත් පෝෂ්‍ය සංඝටක රාශියක් මුරුංගාවල අඩංගු වෙනවා. මුරුංගා ගසේ විවිධ කොටස්වල විවිධ සංඝටක අඩංගු වෙන නිසා කරල් මෙන්ම කොළඳ ආහාරයට ඉතාම ගුණදායකයි. මුරුංගාවල ආටිරියෝ ස්ක්ලෙරෝසිස් එහෙම නැත්නම් රුධිර නාලිකා සිහින්වීමේ රෝගයට එරෙහිව විශේෂ ජෛව රසායනික ක්‍රියාකාරී සංයෝගඩංගු වෙන බව සොයාගෙන තියෙනවා. එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන නිසා වෛරස බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරනවා. ඒ වගේම ඇන්ටිටොක්සිඩන්ට් එකක් සහ ඇන්ටි ටියුමර් එකක් විදියටත් ක්‍රියා කරනවා. මුරුංගාවල ඇති ඇන්ටිබයොටික් ලක්ෂණ නිසා ගැස්ට්‍රයිටිස්, ආමාශික වන සහ තුවාල වලට හේතු වන හානිකර ආන්ත්‍රික බැක්ටීරියා විනාශ කරනවා. මුරුංගා ඇට ජලය පිරිසිදු කරනවා. මේ සඳහා භාවිත කරන කෘත්‍රිම රසායන ද්‍රව්‍ය වලට වඩා මුරුංගා ඇට ඉතා ප්‍රබලයි. මුරුංගා කොළ විටමින්, ඛනිජ ලවණ සහ විවිධ අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල වලින් පොහොසත්. එහි යෝගට් මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්ද, කැරට් වලට වඩා 10 ගුණයකින් ඉහළ ප්‍රතිශතයක් විටමින් A ද, කෙසෙල් ගෙඩි වලට වඩා 15 ගුණයක් ඉහළ ප්‍රමාණයකින් පොටෑසියම් ද, කිරි වලට වඩා 17 ගුණයක් ඉහළ කැල්සියම් ප්‍රමාණයක් ද, දොඩම්බලට වඩා 12 ගුණයකින් ඉහළ විටමින් C ප්‍රමාණයක් ද, නිවිති වලට වඩා 25 ගුණයකින් ඉහළ යකඩ ප්‍රමාණයක් ද අඩංගු වෙනවා. මුරුංගා පත්තවල ඇති ක්ලෝරෝජෙනික් ප්‍රතිගුණ මගින් ශරීරයේ සීනි අවශෝෂණය අඩු කරනවා. ඒ වගේම පිළිකාවලට විරුද්ධව සටන් කරන්නට මුරුංගා හොඳ ආයුධයක් වෙනවා. මේ සඳහා මුරුංගාවල ඇති නයසමීන් කියන සංයෝගය ඉවහල් වෙනවා. ඒ අතරම මුරුංගා ශරීරයේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය යාමනය කිරීමට උපකාරී වෙනවා. ඉතින් මුරුංගාවල ගුණ තවත් රාශියක් තියෙනවා. මුරුංගා කියන්නේ ඉතාම ගුණදායක ආහාරයක් වගේම ලෙඩ රෝග වලට හොඳ සතුරෙක්. පුළුවන් හැම විටම මුරුංගා ආහාරයට එකතු කරගන්න කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. එසේනම් තවත් අලුත් වීඩියෝකින් නැවත හමු වනතුරු ඔබට නිරෝගිමත් දිවියක්. මේ වගේ දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.